ගේ පළවන්නේ නිවයෝක් නුවර සිට ක්‍රීඩා සඟරාව වෙනුවෙන් ඔහු ලබා දුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවය. ප්‍රශ්නය: හදිසියේ මේ වගේ තීරණයක් ගත්තේ? පිළිතුර: ශ්‍රී ලංකාවේදී ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ලැබෙන අවස්ථාවනුත් අඩු නිසා මං හිතුවා ඇමරිකාවේ දේශීය ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරලා ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබා ගන්න ඕනේ කියලා. එහෙ දේශීය තරගබිමේ අවුරුදු තුනක් සෙල්ලම් කළාට පස්සේ ජාතික කණ්ඩායමට එක්වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ලබන මාර්තුවල මෙහි 20/20 සීසන් එක පටන් ගන්නවා. මම කැලිෆෝනියා ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ප්‍රශ්නය: මොබිම එපා වුණේ? පිළිතුර: එපා වුණේම නෑ. ඒත් මට ලැබුණු අවස්ථා මදි කියලා හිතුණා. අනික මම පොඩි කාලේ ඉඳලා මුල් පෙළ පිතිකරුවෙක්. නමුත් ජාතික කණ්ඩායමේදී මට ලැබුණේ අංක 7 ස්ථානයේ සෙල්ලම් කරන්නයි. අනික තරග දෙකක් විතර හොඳට කරලා තියෙද්දි ඊළඟ තරගවලට ගත්තේ නැති අවස්ථා පවා තිබුණා. විවේක ගන්න කිව්වා. මට එහෙම විවේක ගන්න උවමනාවක් නෑනේ. මම ඉන්නේ සෙල්ලම් කරන්නනේ. ප්‍රශ්නය: හොඳට කළා කියන්නේ දස්කම් දැක්වුවා කියන එකද? පිළිතුර: 20/20 තරගවල ලකුණු 30-40 කියන්නේ හොඳ ලකුණු ප්‍රමාණයක්නේ. එහෙම දස්කම් දක්වලා තියෙද්දිත් මාව ඊළඟ තරගවලට ගත්තු නැති අවස්ථා තිබුණා. ප්‍රශ්නය: ඔබ 2015 දී මුලින්ම ජාතික පිළට එකුණේ. ඒක් දැනට සෙල්ලම් කරලා තියෙන්නේ එක් දින තරග 12යි 20/20 තරග 18යි. පිළිතුර: ඒක තමයි කියන්නේ. මට ලැබුණු අවස්ථා හොඳටම මදි කියලා. මම 2019 සැප්තැම්බරේ ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් පාකිස්තානයට ගිය කණ්ඩායමට ඇතුළත් වුණා. දෙවැනි එක්දින තරගයේදී මම ලකුණු 96ක් රැස් කළා. ඒත් ලංකාවට ආවට පස්සේ ඊළඟ තරගවලින් අයින් කළා. මම ඇහුවායි කියලා. එතකොට කිව්වේ ෆිට්නස් මදි කියලයි. මට ක්‍රෑම් එකක් ආපු බව ඇත්ත. ඒත් ඒ වගේ පාදයේ ආබාධ ඕන කෙනෙකුට එන්න පුළුවනිනේ. මාව කණ්ඩායමෙන් අයින් කරන්න එක එක කාලෙට එක එක දේවල් කිව්වා. මම මහත වැඩි කියලත් කියලා තියෙනවා. ප්‍රශ්නය: කවුද ඕවා කරන්නේ? පිළිතුර: තේරීම් කමිටු සභාපතිවරයා. ප්‍රශ්නය: ඔබ ලකුණු 4 හිටියා ප්‍රමාණවත් කියලා හිතනවද? පිළිතුර: මම 20/20 මංගල තරගයේදී ලකුණු 40ක් රැස් කළා. මුල් තරග කිහිපය තුළ ලකුණු 4 හිටියා. ඒක උනේ මම මුල් පෙළ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කළ නිසායි. ඒත් පහුවෙනකොට මාව අංක 7 ස්ථානයෙන් පිටියට ඇවවා. එතකොට තරමක් අසීරු වුණා. මගේ සුපුරුදු ආවේණික ක්‍රීඩා විලාශය වෙනස් කරගන්න ටිකක් අමාරුයි. නමුත් මාව කණ්ඩායමට ගත්තේ කාලෙන් කාලෙටයි. ප්‍රශ්නය: ලංකාවේ ක්‍රිකට් එපා වෙන්න මොනවද අනිත් කාරණා? පිළිතුර: කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් සහ ඔහුගේ බිරියත් තව හේතුවක් වුණා. කෙලින්ම කියන්නම් මේ තිසර පෙරේරා එයාගේ බිරිඳයි. මොකක්ද ඒ කතාව? වතාවක් කණ්ඩායම ඒත් එක්ක ඩුබයි ගිය වෙලාවක මමයි දසුන් ශානකයි කසුන් රාජිතයි ආහාර ගනිමින් හිටපු මේසයට ඒ ක්‍රීඩකයාගේ බිරිඳ ඇවිත් මාත් එක්ක කතා කරන්න එපා කියලා එයාලට කිව්වා. මට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා. මාවයි ඇන්ජෙලෝ මැතිව්ස්වයි කොටවන්න බැලුවා. ඔය දේවල් දිගින් දිගටම සිද්ධ වුණා. ප්‍රශ්නය: එතකොට ඔය කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා මොනවද කළේ? පිළිතුර: ඔහු බිරිඳගේ පැත්ත තමයි ගන්න ඇත්තේ. ආපු වෙලාවේ ඔහු මට ප්‍රශ්න ඇති කළා. LPL එක ක්‍රීඩකයන්ගේ බිරිඳෑවරුන්ට තහනම් කරලයි තිබුණේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ බිරිඳෑවරුන්ට එන්න බෑ කියලයි තිබුණේ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්ගේ බිරිඳෑවරුන්ට එන්න බෑ කියලා තිබුණේ නෑ. විදේශ ගුවන්ගමන් බලපත් තියෙන අයට පුළුවන් කිව්වා. මගේ බිරියට ඇමරිකානු ගුවන්ගමන් බලපත්‍රයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මම බිරිය එක්කරගෙන ආවා. ඒක අදාළ ක්‍රීඩකයා පැමිණිලි කළා. නමුත් ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ ක්‍රීඩකයා නිතරම මගේ බිරිය ගැන අවධානයෙන් හිටියේ. එයා හදිසියේවත් එළියට ගියොත් මාවත් යවනවා කියන තැන තමයි ඒ ක්‍රීඩකයා හිටියේ. එයා අපේ කණ්ඩායමේ වෛද්‍යවරයෙකුට කතා කරලා ඒ මාර්ගයෙන් අපි දෙන්නට සෑහෙන්න ප්‍රශ්න ඇති කළා. ප්‍රශ්නය: මේ ක්‍රීඩකයා එයාගේ බිරියයි ඔබ පසුපස එළව එළවා පලිගත්තේ? පිළිතුර: ඒක මම අදටක් දන්නේ නෑ. ප්‍රශ්නය: ඔබේ ක්‍රිකට් පුහුණුකරුවන් පිළිබඳ සිහිපත් කළොත්? පිළිතුර:
බන්දුලද සිල්වා සර් තමයි මගේ පළමු ක්‍රිකට් පුහුණුකරු. පාසලේ දිනම් ලන්ත්‍රා ප්‍රනාන්දු සර්. මම පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාවට ආසයි. නමුත් පොඩි කාලේ මම අධ්‍යාපනය ලැබූ රාවතාවත්ත මෙතෝදිස්ත පාසලේ ක්‍රිකට් තිබුණේ නෑ. ඒ නිසා තාත්තා මාව බන්දුල සර්ගේ ක්‍රිකට් ඇකඩමියට දැම්මා. ප්‍රශ්නය, ඔබේ ක්‍රිකට් වීරයන් කවුද? පිළිතුර, ලංකාවේ නම් සනත් ජයසූරිය, පන්දු යවන්නන්ගෙන් ලසිත් මාලිංග, විදෙස් ක්‍රීඩකයන්ගෙන් ශිඛර් ධවන්ට කැමති. ප්‍රශ්නය, ඔබ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමටක් ක්‍රීඩා කළා. මම හිතන්නේ ජාතික කණ්ඩායමට වඩා ඔබ වැඩි හරියක් හිටියේ ඒ කණ්ඩායමේ. පිළිතුර, කතාව ඇත්ත. ඒ කණ්ඩායමේ තමයි වැඩිපුර හිටියේ. පුහුණුකරු හැටියට හිටපු අවිෂ්ට ප්‍රනාන්දු සර්ට ස්තූති කරන්නම ඕනා. අවිෂ්ට සර් තමයි මාව අංක තුන අන්දාලා බැට් කරන්න කිව්වේ. අංක තුන ස්ථානයේ සෙල්ලම් කරලා මම ශතකයක් රැස් කරලා තරග දිනලා දීලත් තියෙනවා. ප්‍රශ්නය, ඔබ නැවත ශ්‍රී ලංකාවට එන්නේ නැද්ද? පිළිතුර, ඇවිත් යන්න ඒවි. නමුත් ස්ථිර වශයෙන්ම පදිංචියේ ඇමරිකාවේ. මම ක්‍රීඩා කළ චිලව් මීරියන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ගෙන් සමුගන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන කනගාටුවක් තියෙනවා. දිනපතා අලුතන ක්‍රිකට් පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපිත් සමග එකතු වෙන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.